ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට නාඩකම් කාර්යය බලන අපේ රසිකයෝ නම් දැන් නැත්තේ ගොඩක් සතුටින් වෙන්න ඕන මොකද ඔන්න අපේ සරාලට කොහොමින් කොම්මාරි පොඩියට වාහනයකුත් හම්බුණා ඉතින් මේක දැනගත්තම වැඩියෙන්ම සතුටු වෙන්නේ කවුද කියලා අපි කලින් වීඩියෝ එකේ කිව්වා ඔයාලට මතක ඇති ඉතින් මේක දැනගත්තම සතුටු වෙන අය අතරේ මේක දැනගත්තම තරහ යන කෙනෙකුත් ඉන්නවා ඒ තමයි බින්දුසිරි මහත්තයා බින්දුසිරිට ඕන වුණේ කොහොම හරි සරාලගේ මේ පොල්ලෙලි බිස්නස් එක ඉවරයක් කරලා දාන්න බින්දුසිරි ඒකට ගොඩාක් දේවල් කරා ඔයාලට මතක ඇති හැබැයි ඉතින් මේ දේවල් එකක්වත් හරි ගියේ නැහැ සරාලට ත්‍රිවිල් එකකුත් හම්බුණා කිව්වම බින්දුසිරි මේකටත් මොකක් හරි අංචියක් අදින්න බැරි නැහැ හැබැයි මේ පාර සරාලට ගේමක් දෙන්න කලින් බින්දුසිරිටත් නඩුවක් වැටෙන්නේ નિયમિતව තමයි තියෙන්නේ ඔයාලට මතක ඇති කලින් බින්දුසිරිව හොයාගෙන හාමුදුරුව කැලේට ආවා හැබැයි ළඟ පාර මේ විදියට ඉන්න පොලිසියෙන් ඉතින් මේ කොටස අපේ යාළුවන්ට ළඟදිම බලා ගන්න පුළුවන් වෙයි ඒ වගේම මේකෙන් ඔයාලගේ හිතේ තියෙන අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න ඒ වගේම මතක ඇතුව අපේ channel එකත් subscribe කරලා bell එකත් click කරලා තියාගන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ හැමෝටම සුබ දවසක්